පළමුවෙන්ම මේ නතාෂාගේ සිද්ධියේදී යමෙකුට තමුන් දරන අදහසක් ප්‍රචණ්ඩත්වයෙන් භාවිතා නොකර ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය ඒ කියන්නේ ගුටි නොකා හෝ අතුරුදහන් නොවි ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය වෙනුවෙන් අපි නතාෂා වෙනුවෙන් පෙනී මොකද මේ රටේ ආණ්ඩු විවේචනය කරපු මාධ්‍යවේදීන් 40 ගානකට වැඩි අතුරුදහන් කරපු මරා දාපු විවිධ පහර දීම් වලට ලක් කරපු රටක් තමුන්ට දේශපාලනික වශයෙන් එන විවේචනයක් ඌලන්න බෑයි කියලා පහුගිය කාලේ හිටපු හැම ආණ්ඩුවක්ම ඔප්පු කරලා තියෙනවා දැන් අද වෙද්දී මේ ආණ්ඩු කරපු උන් ගැන රටේ තියෙනවා පොදුවේ අප්‍රසන්නතාවය හැම එකා ගැන තොර දැන් යාලට අවසනව නම් අවසන්න පුළුවන් ඉන්නේ මේ ජාතියයි ආගමයි කියන කතන්දරේ විතරම ඒ නිසා තමයි මේ නටාෂා කරපු විහිළුව මේ තරම් බෞද්ධ ආගමට එන තර්ජනයක් බෞද්ධ පාසල් වලට එන තර්ජනයක් කියලා අවශ්‍ය ගන්න හදන වෙනමුකුත් නෙමෙයි ඉතා පැහැදිලිව ආණ්ඩුවට අවශ්‍යයි හෙට අනිද්දා වෙද්දී තමුන්ට තියෙන අපකීර්තිය තමුන්ගේ ජනප්‍රියතාවයේ පිරිහීම වළක්වගෙන තමුන්ට වමනා දේ ජනතාවට නැවතත් පීඩනයක් ගෙනීමට කරන උත්සාහයකට මෙන්න මෙවැනි කතාවක් අත්‍යවශ්‍යයි එක මොහොතක පටන් ගත්ත ජෙරම් දේවගැතිය තුමා ගැන ඊට පස්සේ පටන් ගන්නවා නතාෂාව. එහෙන් පටන් අරගෙන පැහැදිලි ආණ්ඩුව උත්සාහ කරන්නේ මහජනයාගේ තියෙන අප්‍රසන්නතාවය බෙදලා ජාතියට ආගමට ඇදලා තමුන්ගේ වමනාව නිෂ්ක්‍රිය කරගන්න ඒ නිසා පරිසම් වෙන්න කියලා අපි කියනවා. දෙවෙනි කාරණේ මේ ආගම් ඇදහිීමේ නිදහස වගේම නොඇදහිීමේ නිදහසකුත් තියෙනවා. මම ආගම් අදහන මිනිහෙක් නෙමෙයි. අමුත් මම ආගම් වලට ගරු කරනවා ගරු කරන්න කියන්නේ ඒවල පරම සත්‍යය තියෙන හින්දා නෙමෙයි ඒවල සමහර තැන් වල හොඳ දේවල් කියලා තියෙනවා නමුත් අපි දන්නවා ආගම් පැතිරවීම සඳහා මොනතරම් මිනිස්සු ලෝකේ ඝාතනය වෙලා තියෙනවා කියලා. ඒතකොට ඒ නිසා යම් යම් දේවල් වල අසල් දෙසයට ප්‍රේම කරන්න තමුන් දෙසේ අනිකාට දයාව දක්වන්න කියන කාරණා බොහොම හොඳයි. ඒ නිසා ඒ කතුරුවරුන්ට අපි යම් ගරුත්වයක් දක්වනවා. නමුත් ඒකෙන් කිසිසේත් අදහස් කරන්නේ නැහැ ඔවුන්ගේ කාරණා පිළිබඳව වුණත් ප්‍රශ්න කිරීමට අපිට තියෙන අයිතිය යට දාන්න පුළුවන් කියලා. ඒක මතක තියාගන්න. දැන් බෞද්ධ කොමසාරිස්තුමා මේ පැමිණිලි කළා. ඇත්ත තමයි ආගමකට කරන්න පුළුවන් උපරිම අගෞරවය තමයි තමුන් අදහන අදහමට දහමට විරුද්ධව ජීවත් වීම. තමුන් යමක් අදහනවා නම් ඒ අදහන දර්ශනයට අනුව ජීවත් වීම තමයි කරන්න පුළුවන් ගෞරවය. අගෞරවය තමයි එකක් අදහනවායි කියමින් වෙනත් විදියකට හැසිරෙන එක. දැන් බෞද්ධ කොමසාරිස්ට ගියන තියෙන හොයනවා නම් පැමිණිලි කරන්න 1989 තිබිච්ච කලබලෙදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා 96ක් මරා දැම්ම අතුරුදහන් කළා. අද වෙනකන් එකෙක්වත් ඒක බෞද්ධ දර්ශනයට හෝ මොන මගුලකට හෝ තියෙන විරෝධතාවය ගැන එකෙක් කතා කරන්නේ. ඒ වගේම චූඩාමාණික්කය මාරු කරුවායි කියලා කතාවක් යනවා සමාජ මාධ්‍යවල. ඒ වගේම දළදා මාලිගාවට තාවිවාණයෙන් හම්බෙච්ච බුදු පිළිම රත්තරන් බුදු පිළිම 25ක් පන්සල් වලට යම් ප්‍රමාණයක් දීපුවම ඒවල රත්තරන් ගෑවිලාවත් නැහැ කියලා සමාජ මාධ්‍යවල යනවා. දළදා මාලිගාවේ රත්තරන් හොරකම් කෙරුවායි කියලා යනවා. දැන් බෞද්ධ කොමසාරිස්ට බැරිද මේව හොයන්නේ? නතාෂා මත් වෙන අහින්න හදන්න. අනිත් කාරණේ පොලිසිය. පොලිසිය හරිම ඉක්මන් පැමිණිල්ල අප්‍රේල් මාසේ කළේ පැමිණිල්ල ආව පහුවදාවේදී එයාපෝට් ගිහිල්ලා තමයි අත්අඩංගුවට අරන් ගියේ. ඒක තමයි ප්‍රධාන දේ. නමුත් පහුගිය කාලේ මේ රටේ වංචාවන් පිළිබඳ කෝටි ගණන් වංචාවන් පිළිබඳ කරපු පැමිණිලි ගැන හොයන්න මුන්ට එහෙම උනන්දුවක් නැහැ. මේ ආගම රකින්න ඇරෙන්න මේ රටට හෙනගෙන දෙන මේ හොරකම් ගැන විමර්ශනය කරන්න කිසිම උවමනාවක් නැහැ. පහුගිය කාලාන්තරයේ තිස්සේ ක්‍රිස්තියානි ඇදහිලි ස්ථානවලට කරපු පහර දීම් සහ හිරි අරගෙන බරපතල පැමිණිලි සංඛ්‍යාවක් ගිහිල්ලා තියෙනවා. එකක්වත් හොයලා තියෙනවද? නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නතාෂා විහිළුවක් කළා නම් කළේ සුද්ධෝදනටවත් එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයටවත් නෙමෙයි අපිට. අපි අපේ දරුවන් හදන හැටි ගැන අපි අපේ දරුවන්ට අනාගතයේ වෙනෙක්ෙක් දියා ඇඟිල්ල පෙන්නලා කරන එක ගැන අපිව තමයි ජෝක් කළේ. එහෙම නැතුව ආගම් ධර්මයක් නෙමෙයි. ඒ නිසා එවැනි අයිතියට ගරු කරමින් ඒ වගේම ආණ්ඩුව උත්සාහ කරනවා නම් ඒක පාවිච්චි කරලා ආපහු ජාතිවාදය ආගම්වාදය අවසන්න ඒ පිළිබඳ දැනුවත් වෙමින් උන්ගේ ඉදිරි මර්ධනකාරී ක්‍රියාවන් වලට විරුද්ධ වීම සඳහා කටයුතු කළ යුතුයි කියමින් මම ඉවරයි.